දෙවන්ත ජනගඟක් මේමයි රැලියට එකතු වෙනවා. මොකද සහෝදර හිතන්නේ? කිසිදු විවාදයක් නැහැ. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පවත්වන දෙවන්තම ප්‍රබලතම මැයි දිනය. ඉතින් අපි හිතනවා 83 මැයි පෙළපාලියට සහ මැයි දිනයට ජේ.ආර්. ජයවර්ධන වෙවුලුවා බය වුණා. ඒ වගේම අවුරුදු 40කට පස්සේ පවත්වන මේ මැයි දිනයටත් ජේ.ආර්. ගේ බෑන රනිල් වික්‍රමසිංහ තවත් බය වෙනවා. ඒ නිසා අපි කියනවා ඔව් ඔයගොල්ලෝ බය වෙන්න ඕන. මොකද මේ රට විනාශ කරපු දූෂිතයෝ බියටපත් වෙන මැයි දිනයක් බවට මේකපත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන් ඉටු කළ හැකි එකම ජනතා බලවේගය තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය. නිසා අපි සැකයක් නැහැ මේ මැයි දිනෙන් තවත් පියවරක් ඉදිරියට ගන්නවා. අපේ ජනතාවගේ උවමනාව නිතු කරන්න යන ගමන තවත් පියවරක් ඉදිරියට තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව්, මේ සහෝදරයා මොකද හිතන්නේ මැයි රැලිය ගැන? ලංකාවේ අද දවසේ පැවැත්වෙන මැයි රැලිය අතරින් දෙවැන්තම මැයි රැලිය තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ඉදිරියේ මේ පවත්වන ජන රැලිය. මේ විශේෂත්වය වෙන්නේ වෙන කිසියක් නෙමෙයි, වැඩ කරන පන්ති නියෝජනය කරන වැඩි පෙරපාලිය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය. අද මේ වෙනුවෙන් මුළු රටේම විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. දවසේ මේ රැලිය ශක්තිමත් කරන්න මේක හරහා පණිවිඩයක් දෙනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ජනතා බලය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ජාතික ජන බලවේගයත් එක්ක මේ රටේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා වහාම තමන්ගේ නොහැකියාව පැත්තකට දාලා මේ රට ජාතික ජන බලවේගයේ ඉදිරි අනාගත රජයක් යටතට ගන්නවා කියන එක අපි රනිල්ට මේ වෙලාවේ මතක් කරනවා. අති විශාල ජනකායක් එක්ක විවිධ නායක කාර්කාදීන් මේ වෙනකොට ජන රැලිය පටන් ගත්තා. දසදහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණක් මේ ජනතාවාදී මැයි රැලියට අවතීර්ණ වෙන මොහොතක් තමයි මේ දැන් පැවැත්වෙන්නේ. අනුකුමාර් දිසානායක සහෝදරයා.